नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। එතකොට අපි ඉදා කියන අවසන් කළේ විරති පිළිබඳව මගේ මතකයේ හැටියට. විරති සීලේ සම්බන්ධව හැබැයි තින් අර බුද්ධ ආගමේ සීලය කියවට පස්සේ ඒක ගොඩක් අපි මේකෙදි විස්තර කළා. නමුත් මම කියන්නේ මේ මම මුල පාඩම් වලදී ඉඳලාම උඹට කිව්වේ හැමදාම අපි කරපු පාඩම පිළිබඳව පුනරාවර්ජනයක් කරනවා අලුත් පාඩමට ප්‍රවේශ වෙන්නට ඉස්සරලා. එතකොට ඔබට නිතරම තිබිය යුතුයි පසු විපරම පෙර විපරම. පෙර පාඩම් නැවත බලන්නට ඕන යඟට කරන්න තියෙන පාඩම්. මොකද දැන් මම ඔබට පේනවා ඇති මම හැම වෙලාවෙම මේ පොතට මුල් තැන දීලා යන්නේ. මගේ දේවල් මම මොකක්වත් කියන්න යන්නේ මට තේරෙන එවාගේ දේවල් මම විස්තර කරන්න යන්නේ මට තේරෙන එක මම ගන්නෙත් හැම වෙලාවෙම මේ තියෙන ධර්ම කොටස් හරහාම තමයි. මොකද මට පිටින් කරුණු අවශ්‍ය කරන්නේ නැහැ. හොයන්න මොකද මේකේ ඔක්කොම ටික තියෙනවා. ඒ මේකේ කරුණු පිළිබඳව පැහැදිලි තේරුමක් නැති කෙනෙක් තමයි ගොඩක් වෙලාවට බාහිර කරුණු වලින් ශ්‍රාවකයව අස්වසන්න හදා. මට එහෙම අස්වසන්න අවශ්‍යකමක් නැහැ. මේ මේකේ තියෙන කරුණු වලින් අස්වසෙනවා නම් අස්වසෙච්චයි. අස්වසන්න බැරි නම් ඒත් ඉතින් බුදුරජාණන් වහන්සේට අස්වසන්න බැ ධර්මයේ හරහා. ඒ නිසා මට එහෙම බාහිර කරුණු බහුල වශයෙන් ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. බාහිර කරුණු ගන්නවා නිදසුන් ගන්නවා මම ඒ කරුණ සනාථ කිරීමට. හැබැයි ඒවා සීමා සහිතව. මොකද නිදසුනුත් ඔක්කොම බණ පොතේ තියෙනවා. විස්තර කිරීමත් ඔක්කොම බණ පොතේ තියෙනවා. ඒ ටික හොයාගෙන යනකොට අපට බාහිරින් කරුණු ගැනීම සඳහා ගන්න කාලය ශ්‍රාවකයාටත් දේශකයාටත් පාඩුයි කියලායි මට හිතේ. ඒ නිසා දැන් අපි මෙතනදී විරති තුන පිළිබඳව අපි ගියාගෙනාම දැන් විරති මේකේ අපි ප්‍රශ්න ටික එදා අපි කෙටියෙන් මට මතකයේ හැටියට මතු කළා. ප්‍රශ්න ටිකේදී විරති කවරේ දෙකක් පාසා විස්තර කරන්න. දැන් විරති ඔබට මම කියලා තියෙනවා. දැන් බුද්ධ ආගමේ මේ විරති කියවට පස්සේ මේකේ තියෙනවා බලන්න. දැන් සම්පත්ත සමාදාන සමුච්ඡේද කියලා විරති තුනක් තියෙනවා. දැන් සමහරු සීලය අවශ්‍ය කරන්නේ නැහැ සමත විදර්ශනාවට කියලා සමහරු අදහස් කරනවා. ඒ මේ ඒකට එක එක එකාතකින් එකට එහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා. තමා ළඟ සීලය නැති නිසා සමහරලාවට මේ සමාජයට ප්‍රායෝගික කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා මේ ධර්මයේ. ඒ සීමාව ඉක්මවල අනිත් අය අස්වසන්න. ඒ කියන්නේ වැරදි කරන අයත් අස්වසන්න නෑ. එහෙම කමන්න නෑ කියන මට්ටමට. දැන් අර මම එක තැනකදී මේ එක තරුණ ළමයෙක් මට කියන ඇවිල්ලා එක ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනකොට මේ වැරදි තියෙනවා මගේ මේ ටික ඉවත් කරගන්න සිගරට් බොනවා. ඒ ස්වාමීන් වහන්සේ කව සිගරට් එක හොරියක මොකද? ඕකේ වරදක් නෑනේ. ඕක මොකද්ද? අන්න ඒ වගේ. ඉතින් ඒකට එහෙම කියන කෙනෙක් ගිහිහාරි පැවිද්දාරි එයා වරද සාධාරණීකරණය කරනවා. ඉතින් ඒව අනුශාසනා නෙවෙයි. ඒව ගන්න ආය තමන්ට වඩා උසස් කෙනෙක්ගෙන් ඒවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් උසස් නෙවෙයි තමා තුළ ඒවා තිබුණත් ධර්මය දන්න කෙනෙක් තමන්ගේ අඩුපාඩුකම් තියෙනවා තව රහත් නැති නිසා. නමුත් ඒව අනුමත කරන්නේ තමයි තමන් අතින් ඒ වැරදි සිද්ධ වුණත් ඒක අනුමත කරන්නේ. අන්න ඒකයි. ඒතකොට ඒ නිසා මේ දැන් විරති විස්තර කරනකොට අපට එකේ එහෙම එක එක්කෙනා දැන් මේකේ අපට කියව සමාදා සම්පත්ත සමාදාන සමුච්ඡේද. දැන් ධර්මයේ තව පිළිසකට ඕක විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙහෙම අරගෙන ධර්මයේ තියෙනවා ත්‍රිපිටක ධර්මයේ තියෙනවා පర్యాయ දේශනා නිපర్యాయ දේශනා සප්පදේශ දේශනා නිප්පදේශ දේශනා කියලා. පర్యాయ දේශනා කියලා කියන්නේ වක්‍රව කියනවා. නිපర్యాయ දේශනා කියලා කියන්නේ ඍජුවම කියනවා. එතකොට ඍජුව පමනක් කරන කොටසක් අරගෙන වක්‍රව කියලා තියෙන දෙක නොදැනවොත් එයා ධර්මය විස්තර කරන්න ගියාට පස්සේ එයා අසාර්ථකයි. ඊළඟට සප්පදේශ දේශනා නිප්පදේශ දේශනා කියන්නේ සමහර ඒවා තියෙනවා
ඒ ධර්ම කොටස ඒ සූත්‍ර කොටස තුර සූත්‍ර වෙන අභිධර්ම කොටස තුර සියල්ලම විස්තර වෙලා තියෙනවා. දැන් සමහර තැන් වල තියෙනවා එතන කොටසයි විස්තර වෙන්නේ තවත් තැන් වල තියෙනවා. ඒක නිසානේ අර ධර්ම දේශනාවක් පවත්වන ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ තිබියෙත සුදුසුකමක් විදිහට දේශනා කරලා තියෙන පරයය දස්සාවේ කතං කතේ සාමිති පරේසං ධම්මෝ දේශේතබ්බෝ කියලා. ඒ කියන්නේ ඒ තමන් මාතෘකා කරගත්තු ධර්මකාරණේ විග්‍රහ කිරීම සඳහා ඒහා සමාන බොහෝ තව ත්‍රිපිටකයේ විසිරී පැතිරී තියෙන ධර්ම කොටස් අරගෙන ඒක විශ්ලේෂණය කරන්න එතකොට ඒක සාර්ථක කියලා. දැන් අපි මෙතන ගන්න දැන් විරති විස්තර කරනකොට කෙනෙකුට අපි කියමු දැන් ඔය මම ඉදත් කියන්න ඇති මං හිතන්නේ දැන් සාන්තති අමරතුමා වාග් උදවිය පස්පවුලෙන් තින් බෙබදුකමේ කෙලවරට ගිහිල්ලා කාමයන්ගේ කෙලවරට ගිහිල්ලා ආපු කෙනෙක්නේ. දැන් එතුමාට බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්න කතාවක්වත් මොකක්වත් නැහැ. එතකොට එතුමාට කෙලින්ම සමත විදර්ශනා භාවනා ගැන තමයි යම් පුබ්බේ තන් විසෝසේහි පච්චාතේ මාහු කිංචන මජ්ජේ චේනෝ ගහෙස්සසි උපසන්තෝ චරිසසි කියලා කෙලින්ම අර වර්තමාන අරමුණ තුළ ජීවත් වෙන්න ඇලීම් ගැටීම් ඇති නොකරන්න අනාගතයට මාලිගා නොහදන්න අතීතයට පසු නොතැවෙන්නට කියලා දැන් මේ දේශනාව හමාරනකොට සන්තති යමති රහත් තුන අභිඥා සහිතව දැන් එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ඒ නිසා සීලය අවශ්‍ය නැහැ කියලා. එතකොට දැන් ඒක දැන් එහෙම අල්ලලා හැබැයි දැන් මේකේ තේරුම් ගන්නට ඕනේ දැන් මේකේ අපට කියව විරති තුනක් කයින් වචනෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම් ක්‍රම තුනක් කියවා. අර විදිහට සම්පත්ත ඒ වෙලාවේදී තමන්ට වරදක් කරන්න ආව ඒක නොකර හරිනවා මනුෂ්‍යකමේ නාමයෙන් මේ කිරීම තුළින් බුද්ධිය පාවිච්චි කරලා නොකර හරිනවා. ඒ ගැන මම එදා විශ්ලේෂණය කරා විග්‍රහ කරා. ඊළඟට අර අපි සමාදම් වෙලා ඉන්නවා මෙන්න මේ 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 ප්‍රාණඝාත ආදී අකුසලෙන් මේ මේ දුක එනවා කියලා ලෞකික වශයෙන් කියලා අපි සසර දිගින් දිගට යෑමට එනවා කියලා හිතලා අපි සමාදම් වෙලා ඒ වරදෙන් වැළකෙනවා. ඊළඟට සමුච්ඡේද කෙරේක තවත් එකක්. ඒක තමයි අර සම්පතිය මෙතුමාලාට වාගේ ඒ උදවියට කොට පටාචාරා වාගේ දැන් ඒ අය අමුතුවෙන් සීලයක පිහිටන් දෙයක් නෑ. ඒගොල්ලෝ සමුච්ඡේද වේ සම්පූර්ණයෙන්ම සෝවාණාදී මාර්ග ලබනකොටම ඒක සමුච්ඡේද ආයේ වර්ධ කරන්නේ නැති මට්ටමටම ඒ වර්ධෙන් වැළකෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කොණක් අල්ලගෙන කියලා හරියන්නේ නැහැ. දැන් ඒක ඒ උතුමන් වහන්සේලාට ඒ උත්තමාවන්ට සිද්ධ වුණේ ඒ අතීත ජීවිතවලදී සීලය උපරිම රැකගෙන ඇවිල්ලා තිබුණා. අනික සීලය රකින්න අවශ්‍ය කරන කෙලෙස් දුර්වන විදිහට චේතනා සීලය කෙලෙස් දුර්වල වෙන විදිහට එතකොට ඒ විදිහට කරගෙන ඇවිල්ලා තිබිච්ච නිසා ඒගොල්ලන් සීලයේ සංවිධානාත්මක වැරදි කරන මට්ටමට මානසිකත්වයක් නම් බල කෙලෙස් අඩුයි. දැන් ඉබඳු කෙනාට අර කෙටි දේශනාවක් නමුතු සීලය ගැන කියන්න දෙයක් නැහැ. චිත්ත සමාධිය ඇති කිරීමට බාධා වෙන ගොරෝසු කෙලෙස් තත්ත්වය යටපත් වෙනවා. අන්න ඒක දැන් සන්තතිය මෙතුමාලට වාගේ උදවියට සමහරලාවට හොඳ මඟ පෙන්වීමක් ඔය ඔතෙන්ට එන්න ඉස්සර ලැබුණා නම් සමහරට ඒගොල්ලෝ මේ පන්සිල් දහසිල් ඔය ඔක්කොම පහු කරගෙන එන්න තිබුණා. නමුත් එයාගේ ස්වභාවය පැවතිලා තිබුණේ මේ වගේ කටුක අත්දැකීමක් තීරණාත්මක ජීවිතයේ තීරණාත්මක සංදිස්ථානයකින් මේ මාරු වීම හැරවුම් ලක්ෂ්‍ය සිද්ධ වෙන ඒ විදිහට තමයි කර්මය සකස් වෙලා තිබුණේ. ඒ අනුව ඒ උදවිට එහෙම සිද්ධ වුණා. ඒකෙන් අදහස් කරන්නේ සීලය අවශ්‍ය කරන්නේ මාර්ගඵල ලබන්න කියලා. ඒක වෙනත්. ඒ නිසා මම කියන්නේ දැන් මේ වගේ කාරණා ඒවා සප්පදේශයි. සමුච්ඡේද විරිතය කියලා මේ හඳුන්වා දීම එක සප්පදේශයි. කියන්නේ තව ඒකට එකතු කරන්න දේවල් තියෙනවා මොනවාද? සමාදාන සම්පත්. ඒ නිසා තමන් ඒක ධර්ම කොටසට තේරුම් අරගෙන ඒකම තමයි හරි ආයේ මොකක්වත් නැහැ කියලා කියන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් විශාල හානියක් කරනවා ඒක. හානියක් සිද්ධ කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ කාරණා දැනගත යුතු නැති මේ විරති කියන මේ වගේ අපට අපි එදා කියලා දුන්නා අපට චාරිත්‍ර වාරිත්‍ර කියලා කොටස් දෙකක් තියෙනවා. ප්‍රාණඝාත ආදීන් වැළකීම අභේදාන ආදී කටයුතු වලට නිරත වීම. අර බණපොතේ සඳහන් වෙන්නේ පාණාතිපාතාදී විරමන්තස්සවා වත්තපටිවත්තං කරොන්තස්සවා අලෝභාදී චේතන. ඒ කියන්නේ ප්‍රාණඝාත ආදීන් වැළකෙනවා. මේක හොඳ නෑ කරන්න, මේක අනර්ථ කරයි, අනේකා දුක් විඳිනවා, මේක විපාක මෙහෙමයි කියලා ඔය කොයි ආකාරයකින් හරි ආකාර කීපයකින් හරි සිහි කරලා එයා වැළකෙනවා. එතකොට අනේ ප්‍රාණඝාත ආදීන් වැළකෙනකොට ඒ වෙලාවේ යාට කුසල චේතනා වැඩ කරනවා. ඒක වාරිත්‍ර සීලය. චාරිත්‍ර සීලය කියලා කියන්නේ අභේ දාන ආදී කටයුතු, ඊළඟට සාමාන්‍ය දාන කටයුතු, ඊළඟට
පරදාර පරසේවනේ පරපුරුෂ සේවනේ වාගේ දේවල් ආදීනව කියලා දෙන අනුශාසනා කිරීම මුසාවාදයෙන් වැළකීලා නිවැරදි වචනේ වෙනුවට විකල්ප වශයෙන් පාවිච්චි කිරීම අන්න ඒ විදිහට ඒකට චාරිත්‍රසීල ඒක තමයි අර කිව්වේ ප්‍රාණඝාතාදීන් වැළකෙනකොට පහළ වෙන අලෝභාදී චේතන ප්‍රාණඝාතාදීන් වැළකීලා චාරිත්‍ර වශයෙන් ඊට ප්‍රතිපක්ෂ ධර්ම යහපත් ධර්ම අනුගමනය කරනකොට පහළ වෙන කුසල චේතන ඉතින් ඔය මේ 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 දැක්මක් නැතුව මේ ගමන යන්න බෑ අද අනේ ඒක තමයි මේ අභිධර්ම ඉගෙන ගන්නකොට යම් මට්ටමකට හරි භාවනාවක් කරන කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභය මේකයි ඒ කියන්නේ තමන්ට යන්න පුළුවන් මට්ටම් තියනට පුළුවන් ඒ කෙසේ නමුත් තමයි යන පාර හරිද වැරදිද කියලා තමාගේ චිත්තසංතානය තුලින් මේ මාර්ගෝපදේශකත්වයේ ගන්න පුළුවන් ඉතින් අභිධර්මයේ සම්පූර්ණ මනෝවිද්‍යාව මේ මනෝවිද්‍යාව මේ විදිහට ඉගෙන ගන්නකොට තමන්ට ඒ මහා ධර්ම ලාභේ ඒ ධර්ම ලාභයට තමන් උරුමකාරයේ කුරුමකාරයේ බවට පත් වෙනවා. දැන් මෙතනදී බලන්න දැන් මේකේ කියලා කාමාවචර කුසාසිතක සම්මාජීව යෙදෙන හැටි දක්වන්න කියලා. කාමාවචර කුසාසිතක සම්මාජීවත සම්මාජීව කියලා කියන්නේ ඔබට මම කියලා දුන්නා ජීවනෝපාය උදෙසා ජීවත් වීම උදෙසා ප්‍රාණඝාතාදී මුසාවාදාදී කටයුතු වල දෙනවා නම් ඒකත් මිච්ඡා ජීවය. ඊළඟට අර ජීවත් වීම උදෙසා උතුරු මිනිස්දම් කීම් ආදී ධානාදී නැතුව තියනවා කියලා ලෝකේ ආරවටන්න ලාභ ලබන්න කියනකොට ඒකත් මිච්ඡා ජීවය. ඊළඟට ස්වාමීන් වහන්සේලාට තියෙන කුහණා ලපනා නේමිති කතා නිප්පේසි කතා ලාභෙන් ලාභ නිජිගින්සනතා ආදී වශයෙන් අර කුහක ගති වක්‍ර ගති ඍජු ගති නැති ඒවා මිනිසුන් අතරේ පෙන්වුම් කිරීම ඒත් ඇතුළත් වෙනවා මිච්ඡා ජීවිත. ඊළඟට අර එක්විති අනේසණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේලාට යමක් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක විනය දැනගත්තට පස්සේ කෙනෙකුට දෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රමයේ දැනගත්තේ නැති වුණාට පස්සේ ඒවා දෙන්නකොට යටත් පිරිසෙන් සේනාසන භූමියේ තියෙන සංගීක මැටි, සංගීක වතුර අනේ වගේ දෙයක් නමුත් දෙනකොට ඒකේ තමන්ගේ කුල දෝෂයන්ට හසු නොවන විදිහට දෙනවා නම් ඒකේ ඒ ක්‍රමයක් තියෙනවා. කුලදෝෂයට හසු වෙන කිසි අනේසන කියලා කියන්නේ පැවිද්දා විසින් නොකළ යුතු දායකින්ගේ ශ්‍රද්ධාව පිරිහීමට බලපාන වෙනත් ගේහස්ස සම්බන්ධකම් වලට නැගෙන්නට පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව පිරිහෙනවා. අනේ ඒ කුලදෝෂන ක්‍රම කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය උතර මේ කුල මේ මිච්ඡා ජීවය කියන එක ඉතා පුළුල් මාතෘකාව. පුළුල් මාතෘකාව. එතකොට මිච්ඡා ජීවයෙන් ඒ ක්‍රියාකාරකම් වලින් වැළකෙනවා ඒක වරදක් කියලා සලකලා ඒක කෙලෙස් වැඩෙන විදිහක් විදිහට සලකනවා ඒක නිවන් මාර්ගට බාධා වෙන ධර්මතාවක් විදිහට සලකන වැරදේ ආන්නේක තමයි ඒ වගේ වෙලාවකදී සම්මා ආජීවයේ මුල් කරගෙන පහළ වෙන කුසල චේතනා ඒක තමයි කාමාවචර හිතක දැන් ඔබෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ එතකොට දැන් ඔබට මම හිතන්නේ ඒක දැනගන්න හරි දැන් ඒක ප්‍රමාණවත් උත්තර ලැබුණා එතකොට මේ ගැන අපට ගොඩක් මම ඔබට පටන් ගන්නකොටම පාඩම් මුල්ම කාලේදීම කිව්වා මේ මම විස්තර කරන ක්‍රමයට අමතරව තව ගොඩාක් මේක විස්තර කරන්නට වෙනවා මම ඒ ඔබට විස්තර තේරුම් ගැනීමට හේතු වෙන විදිහට අවශ්‍ය කරන ක්‍රමයයි මම කියලා දෙන්නේ මූලික සිද්ධාන්ත ටික අනිවාර්යෙන් කියලා දෙනවා ඊට අමතරව ඒ සිද්ධාන්ත වලට ගලපලා ඒහා සමානතාව බොහෝ දේවල් ඔබට තේරුම් ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම මෙතනදී අපි ලබා දෙනවා ඒ මඟ පෙන්වීම ඔස්සේ ඔබට තව ගොඩක් පැති හිතානට පුළුවන්. දැන් අපි ගත්තොත් කියනවා දැන් ප්‍රාණඝාත ආදීන් නිසා සිද්ධ වෙනවට පුළුවන්. ඒ වගේ ආදීන සීකර දැන් ප්‍රාණඝාතයේ ආදීන දැන් හරියට වරදවල මේ ස්වාමීන් වහන්සේලා පවා තෝරනවානේ. දැන් මම පහුගිය දවසක මම සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. මොකද මට ඒවට විවේකයක් නැහැ. මම යම්කිසි කාලයකදී අහන්න බලාපොරොත්තු වෙන ධර්ම විකෘති කරන මේ ස්වාමීන් වහන්සේලාගේ සා ගීයන්ගේ දේශනා ඒ අහලා උනහතර දෝෂාරෝපණය කරන්නට නෙමෙයි ඒ මෙන්න මේ මේ මෙතන මෙවැරදි මෙතන ත්‍රිපිටකයට අනුව වැරදි මෙතන හරි වාගේ තියෙන නමුත් මේ බුද්ධ වචනය අනුව වැරදි මෙතන භාගයක් හරි භාගයක් වැරදි කියලා ඒ ත්‍රිපිටකයේ සඳහන් වෙන ඒ තැන් අරගෙන ප්‍රාමාණිකත්වයෙන් ඒ කරුණවල සාවාද්‍ය අර්ධ සාවාද්‍ය ඒ පිළිබඳව මම විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා දැන් එතනදී අපි දැක්ක දැන් ප්‍රාණඝාතය කියන්නේ බරපතල පාප කර්මයක් එතකොට ප්‍රාණඝාතය පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේ රහත් කියන උන්වහන්සේගෙන් එක කාන්තාවක් අහනවා ආත්මයක් අහනවා දැන් ඒකේ කොහොමද ඒ වෙන ආකාරය පිළිබඳව
අස්මාලු පාවිච්චියත් එක්කලා දැන් උන්වහන්සේ විස්තර කරගෙන යනවා ප්‍රාණඝාතය මේ ප්‍රාණඝාතය නෙවෙයි මස්මාලු එහෙම කොහෙවත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැහැ ඒ නිසා කැමැති ස්වාමීන් වහන්සේ කෙනෙකුට වළඳන්න පුළුවන් කැමැති ස්වාමීන් වහන්සේ කෙනෙකුට වළඳා ඉන්න පුළුවන් කියලා ඒක හරි එතකොට දැන් ඒක විස්තර කරලා උන්වහන්සේ විචාරය කරන්න යන තැනදී අවුල් කරගන්නවා උනාසේ විචාරය කරනවා දැන් ඔය කුකුල් දැන් ප්‍රාණඝාතයේ කුකුළු මරණ මනුෂ්‍ය කුකුලෙක්ම වෙලා ඉපදිනවා කියලා ඉස්සර කුකුලෙක් වර්ජේ මෙරුම් කන කුකුල ආයි කුකුලෙක් වෙලා උපදිනවා කියලා දැන් ඊළඟට දැන් කුකුලෙක් දවස් 45ට ඉන්නවා දවස් 45යි ජීවත් වෙන්නේ ඉතින් ඒ කුකුල මැරෙන්න නැතත් දවස් 45න් සතා මැරලා යනවනේ කියලා ඒ කියන්නේ දවස් 45 මැරෙන හින්දා ඊට මෙහාදි මැරුවට කමක් නැහැ කියන එක නේද ඒ කියන්නේ. ඉතින් මේවා මොන බණද? මේවා මොන බණද එතකොට? ඊළඟට මම දැක්ක තව විස්තර කරන දැන් සත්වය පිළිබඳව කියන දැන් එහෙම දැන් සතුන් ගැන කියනක දැන් මේකේ අපි කියමු ලංකාවේ සතුන් නොමර හිටිය කියලා. එක සතෙක්වත් මරන්නේ නැහැ කියලා. උනාසේ විස්තර කරන දැන් එහෙම වුණොත් කාලයක් කරු ලංකාවේ ජීවත් වෙන්න මිනිස්සුන්ට ඉඩ නැති වෙනවා. හාරා කොකොල්ලු මේකේ බොවෙලා ඉන්න ඉඩක් නැති වෙනවා. ඒක ඉන්න ඉඩක් නැති වෙනවා. ඒ නිසා මැරීම කමක් නැහැ කියන එක එතකොට කියන්නේ. එහෙමනම් ඉතින් අනිත් සතුන් බොවෙලා ඉන්න ඉඩ නැති වෙන්නේ. දැන් ඒ සතුන් එහෙම බොවෙලා ඉන්නද? එහෙනම් කොරුල්ලු. එහෙනම් මැසිමඳුරු. ඊළඟට ආලි. ඊළඟට කැමට ගන්න සර්පයෝ. දැන් මේකොල්ලොත් එහෙනම් බොවෙලා මේකේ මිනිස්සුන් ඉන්න නැති වෙන ඉඩක් එතකොට. එහෙම වෙන්නේ නැහැ නේද? ඒක ස්වභාව ධර්මයේ ඕක කන්ට්‍රෝල් කරන ඕක පාලනය කරනවා දැන් එහෙම කියලා දැන් එතකොට ඒ කියන්නේ එහෙම වෙන නිසා එහෙම දෙයක් ඒ කියන්නේ එහෙම ඒ සතුන් බේරණ එහෙම න්‍යායක් වෙන්නේ නැති ලෝකේ ඒ සතුන් එමුණත් මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා එතකොට එහෙමනම් බෝසතාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ නිග්‍රෝධ මිගාදී ජාතකවල අර එතනදී අර ගර්භණී මෝදෙනක්කට දංගෙඩිය ආවා මරන්න ආවා ඊට පස්සේ බෝසතාණන් වහන්සේ වෙනුවට ජීවිතේ පරිත්‍යාග කරලා එතනදී බෝසතාණන් වහන්සේ රජුරවන්ට අනුශාසනා කරලා එකිනෙකට සියලු සතේ කිසිම සතේ නොමරන විදියට රජුරවන්ට අනුශාසනා කළා රජුරේක කළා එහෙමනම් අන්න ඕක තමයි මම කියන්නේ අර කොටසක් අල්ලාගෙන කියනවා හැබැයි ධර්මයේ දන්නේ නැහැ එක කොටසක් අල්ලාගෙන කියලා තමාට හිතෙන දේ කියනවා හැබැයි ධර්මයේ එන උත්තරේ නැහැ ඉතින් ඔකට ඔය කිසි කතාවක් නෑ ඔකට හරි උත්තරයක් දෙන්නට පුළුවන්කම තියෙනවා පින්වතුනි. ඔක අර දේවදත්ත හාමුදුරුවෝ මස්මාරු ප්‍රශ්නය ඇතුළු කොට වර පහක් ඉල්ලගෙන ආවනි. ඉතින් ඕකේ පැහැදිලිවම තියෙනවානි. මෙන්න මේ කියලා ඒ කාරණා ටික තියෙනවා. ඒ පහටම බුදුරජාන් වහන්සේ දුන්න උත්තර ටික තියෙනවා. ඒ උත්තර දෙන අතරතුරේදී කැපමාංශ, අකැපමාංශ, ඊළාට කැපමාංශේ වුණත් අකැප වෙන්නේ කොහොමද? මේ ඔක්කොම ටික තියෙනවා. දැසේ කියාවල තියෙනවා. ඊළඟට සුද පච්චිතියවල තියෙන මොකද ඒක විනය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා විනය පිටකේ හරහා තමයි උත්තර දිය යුතුයි. නමුත් තමන්ට හිතන විදිහට උත්තර දෙනවා. ඉතින් තමන් සර්වඥ නෙවෙයි. ඒ නිසා ඔය වගේ වැරදි. ඉතින් ඒ වගේ කොච්චර දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ මේ හරියට මේක ඉගෙන ගන්න. නමුත් ඒවා මිනිස්සු ගොඩාක් රහක් කියන ටයිටල් එකත් එක්ක යන නිසා හරියට ඒක පිළිගන්න. හැබැයි පිළිගත්තට මොකද ඒක ධර්මය නන් නෙමෙයි. ඒක විනය නන් නෙමෙයි. එක්ක දැන් ඒ වගේ ස්වාමීන් වහන්සේලා කරන්න තියෙන ත්‍රිපිටක ඉගෙනගෙන නැත්තම් ඒ සීමාවේදී කෙටි උත්තරයක් දීලා නතර කරන්න. එහෙම නැතුව දැන් ඔක්කොම මේ කියන දේවල් ප්‍රායෝගිකනේ. ඉතින් ඒ නිසා මේ ඒ ප්‍රාණඝාතය දෙන්නේ ප්‍රාණඝාතය එතකොට ඒ ප්‍රාණඝාතය සමාදම් කරවීමක් වාගේ එතකොට. දැන් රහතුන් වහන්සේ නමකට වැරදිලාවත් ඒ වගේ කතා කියවෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ කියන්නේ මනස අවදි වෙලා එතකොට රහතන් වහන්සේ ළඟකින් ඍජුවත් වක්‍රවත් ප්‍රාණඝාතයකට අනුබල දීමක් වෙන්නේ නැහැ. ඉතින් නමුත් රහත් කියලා ඉස්සරහට දාගත්තු ගමන් අපි පිළිගන්නවා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනටත් වඩා දේශනාවටත් අපි පිළිගන්නවා. ඉතින් ලොකු අමාරු වැටීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී බලන්නට දැන් ප්‍රාණඝාතයේ බරපතල තත්ත්වය දැන් ප්‍රාණඝාතය කරපු කෙනෙක් එතනම උපදින අරක් මරණ මිනිහා අරකෙක් වෙලා උපදින කොහෙද ඔය තියන්නේ දේශන. එතකොට දැන් කුකුලා මැරුම් කාලා කුකුලෙක් වෙලා උපදිනවා නම් හරක මැරුම් කාලා හරකෙක් වෙලා උපදිනවා නම් හරක් මරණ මිනිහා හරක් මරලා ගිහිල්ලා හරකෙක් වෙලා උපදිනවා නම්
प्रकाशन प्राणघाते बरपतल पापकार घातने की प्राणघाते मनुष्य मर के ना मनुष्य प्रश्न मनुष्य मरण के ऊरा मरण के ना ऊरे के उपदीन वा ना मनुष्य मरण के ना मनुष्य के उपदीन एक युक्ति युक्त ही मन कथा देखी लापिदाने අපට අවශ්‍ය කරපු අවශ්‍යකම කුත් නෑ ඒවා පිළිගන්න නම් එයාට කරුණු කියන්න යන්න අවශ්‍යකම කුත් නෑ නැත්නම් ඔබට අපි කරුණු කියලා දෙනවා මොකද ඔබ දැන් අපෙන් මේක විශ්ලේෂණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෙලින්ම ත්‍රිපිටකය හරහානේ ත්‍රිපිටකයෙන් ඔබ උත්තර බලාපොරොත්තු වෙන්නේ මම උත්තර දෙන්නේ ත්‍රිපිටකයෙන් නිසා ඔන්න දැන් ප්‍රාණඝාතයේ බරපතලකම කියලා කියන්නේ ප්‍රාණඝාතයක බලන්න ඒ වගේ ආදී වෙනකොට අවිච ආදී උපදිනවා දැන් එතකොට උපදින කෙනාට කකුල් කොර වෙලා අත් කොර වෙලා අභගත වෙලා කොච්චර තියෙනවද එයිසයි මොකද ප්‍රාණඝාතය කරනකොට ඒ සතාට ඒක වෙනවනේ දැන් ප්‍රාණඝාතයට ලක් වෙන සතාට බලන්න අතපය කඩනවා සමහරවට මැරෙනකොට වකුටු වෙලා යනවා එයා අංග විකල වෙනවනේ අතපය කඩනකොට මැරෙන්නේ ඉස්සෙල්ලා අන්න ඒ වගේ විපාක තමයි අතුරු විපාක වශයෙන් තමන්ට ඒ විකල තත්ත්වයන් ඇති වීමට හේතු වෙන්නේ तमंगे शरीर सतहा बलांडी ऊर मून तीयनी वंदर मून तीयनी बेलवाड़ पास अमलता समहार परंपरा सतुन मरलाना पीठ पेगोलांगे दिवी परंपरा उपदीन धरवा साक्षि ప్రాణఘాతే బరపతలం పాపకారం ఇతర దెన్ శరీర వర్ణే తీయనవా కేనే కొచ్చర్ ఏ పొద్గలయట శరీర హెడరు హొందర తీయనవా కేనే ఏ పొద్గలయట గిహియాయ పమనక్ నేవే పింగొతుని పెవిద్ద ఉనత్ కొచ్చర్ యాట ఏక సపేయక్ద కొచ్చర్ ఏక తమట ఉద్దామ వెన్నేతువ గుణయక్ పురా గనిమట కొచ్చర్ ఏక సహనయక్ద అశ్వసిల్లక్ద ఎనిసా ప్రాణఘాతే బరపతలం ఇది ఏ విదిన పొరకమ కామే వరద హసిరిమ ఓయ प्राणघाते प्राणघाते मरण सता मेरण द्वेष चेतना वेड़ला කර්ම පදයක් වුණේ නැහැ මොකද සතා මැරීම කියන කාරණා අතිරණේ පානෝ පානසඤ්ඤී පදක චිත්තං උපක්කම තේන මරණ එතකොට પ્રાණියෙක් එකත් හරි පානසඤ්ඤී પ્રાණියෙක් කියලා දන්නවා වදක චිත්තං මැරීමේ චේතනාව උපක්කම උපක්‍රමයක් යොදවනවා හැබැයි තේන මරණ ඒක සම්පූර්ණ නැහැ තේරෙනවද එනිසා ඒක પ્રાණඝාත කර්ම පදයක් අපායක ඉදීමට ප්‍රමාණවත් තරමට ශක්තිමත් වෙලා නැහැ කර්මයක් විතරයි උපන්න තැනට අර විදිහට කායික පීඩා මානසික පීඩා ඔළුවේ කැක්කුම් බඩේ කැක්කුම් ආදී ඔය ඒවා ඇති වෙන්නට පුළුවන් ඒවා කර්ම ඉතින් අර මුසාවාද ආදීත් ඔය විදිහම තමයි මුසාවාද මුසාවාදයක් වීමට අවශ්‍ය නංගටික සම්පූර්ණ බෙහෙද පුරෙක්කාර ආදී මේ විසම්බාධන පුරෙක්කාර ආදී වශයෙන් එතනක් තියෙන කාරණා පහක් ඒ කාරණා පහනොත් එකක් හරි සම්පූර්ණ වුණොත් එහෙම බොරුවක් කියන්න හේතුව නමුත් කිව්වේ නෑ ඒ වගේ වෙලාවකදී මොකද වෙන්නේ එතකොට ඒක කර්ම පතයක් වෙන්නේ නෑ කර්මයක් වෙනවා
හැබැයි බොරුවක් කියවනම් අර අංග ටික සම්පූර්ණ නම් ඒක කර්මපතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ මුසාවාදයේ කේලම සැඩපරස වචනේ හිස් වචනේ. මේක හරි බරපතලයි කියලා කියන එකට ප්‍රධානම හේතුව තමයි එහෙම වුණාට පස්සේ අපාය ඉපදිනවා. ඒකේ කර්ම. කර්මපත කියලා ඒ හතරටක් තියෙනවා. අපාය ඉපදීමට ප්‍රමාණවත් විදිහට සකස් වෙන එක කර්මය. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මුසාවාද කර්මය කළා. මුසාවාදේ කිව්වා. එතකොට කර්ම කර්මයක් කියලා කියන්නේ මුසාවාදයක් කියන්නේ හේතුවක්. නමුත් පස්සේ ඒක හොඳ නැහැ කියලා හරි කොහොම හරි නැත්තම් කියන්න අවස්ථාවක් නොවේදී හරි එම කළේ නැහැ. කිව්වේ නැහැ. මුසාවාදෙත් ලක්ුණේ නැහැ. එතකොට මෙතනදී දැන් මුසාවාදේ ආදී වාක් දුෂ්චරිතේ විපාක ගැන හිතන්න පුළුවන් කෙනෙකුට දැන් මුසාවාද ආදී හරි බරපතල තත්වයක්. අතන මුසාවාදේ වාක් දුෂ්චරිතේ ගත්තොත් එහෙම අපායපදීමට ප්‍රමාණවත් මනෝලෝ උපන්න තැනදී කටහඬ දුර්වර්ණයි. දැන් ඒක අපට උන් පැහැදිලි දැන් ගිහි පින්වතෙකුට වුණත් විශේෂයෙන් පැවිදි උතුමන් වහන්සේලාට මේ කටහඬ කියන එක හරි සාන්තියක් හරි ආශිර්වාදයක්. අපට පේනවා දැන් සමහර වෙලාවට දැන් ගැඹුරු ධර්මයක් කියන්නේ නැහැ ලොකු ධර්ම විග්‍රහයක් කරන්නේ නැහැ හැබැයි උන්වහන්සේලාගේ හඬ ඇහෙනකොටම වශී වෙනවා මිනිස්සු. ඒ මාස්ටර් කොහොමද දැන් ස්වාමිනාගරට විශේෂයෙන්ම කටහඬ වැදගත්. ඒ කටහඬ මිහිරි වුණාට පස්සේ කටහඬ සෞම්‍ය වුණාට පස්සේ ඒක ස්වාමිනාගරට විශාල ආශිර්වාදයක්. බොහෝ දේවල් ලැබීමට හේතු වෙනවා. ඒ නිසා ඒ වාක් සුචරිතේ කොච්චර දෙයක්ද කායික වශයෙන් පේන මොහොතේ ප්‍රාණඝාත ආදී නොකරපු නිසා එලාට සුවන්නතා සුසුරසා සුසන්තාන ස්වරූපතා කියලා නිදිකණ්ඩ සූත්‍රයේ තිය සුවන්නතා මන ශරීර වර්ණය හොඳ සතාන සුසුරතා මන හඬක් මන කටහඬම කුදුනේ ඊළඟට සුසන්තනතා සුසන්තාන මන පිහිටීමක් අංගපස ගාරෝ පරිණා සබ්බමේතෙන් ලබති සියල්ල පුණ්‍ය නිදානේ ලැබෙන්නේ කියලා දේශනාවල් තියෙන නිසා දැන් ඔන්න ඔය දැන් මම එකයි දැන් මම ඔබට අභිධර්ම චන්ද්‍රිකාව මේ කරන්නේ පర్యాయ දස්සාවේ කතන් ප්‍රතිස්සාමික. මොකද කාරණේ පැහැදිලි කිරීමට තව බොහෝ කරුණු අරගෙන ඒ කාරණේ තහවුරු කරනවා සනාත කරනවා විශ්ලේෂණය කරනවා. ඊළඟට දැන් අපි දැන් ඕකේ දැන් කෙනෙකුට සමහර වහනවා දැන් එතකොට දැන් එහෙම ගියාට පස්සේ දැන් දසා කුසලයේ ගත්තාට පස්සේ දැන් මෙතන කිව්වේ අපි සීලය ගැනනේ. කයින් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම වචනේ සිද්ධ වෙන වැරදි වලින් වැළකීම ගත්තාට පස්සේ දැන් මේකේ සුරාමේරය ගැන කිව්වේ නෑ නේද කියලා කල්පනා වේ. සුරාවෙන් වැළකීම මත්පැන් වලින් වැළකීම කිව්වේ නෑ. එතකොට අපි කොහොමද දෙකට දාගන්නේ කියලා. ඒක මෙහෙමයි. ඒක සමහර ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා ඒකත් ඇතුළත් වෙනවලු කාමයේ වර්ධව හැසිරීමට කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. කාමයේ සුභිචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට එතෙන්ට මේ සුරාවත් ඇතුළත් වෙනවා කියලා. ඒක එහෙම දේශනාවක් කිසිදු තැනක නැහැ. එතැන් දේශනාවේ සඳහන් නොවන දෙයක් අරගෙන කියනවා කියලා කියන්නේ තමන්ගේ මන්දබුද්ධික අත්ොණීම අත්ොණෝමතියක්. ඒ නිසා ඒක වෙනම තියෙනවා. දැන් අපට දැන් මම එදත් ඔබට කිව්වා මම එක දැන් 500 සමාදන් වෙනකොට මම ඔබට කිව්වා ඒකේ ඇතුළත් වෙනවා අසුරාවක්. ඒකේ ඇතුළත් වෙනවා වාක් සුචරිත. මුසාවාද, කේලම, සැරපරසවාදී හේස්වාචන කියන මේ හතරෙන්ම නිවන් අවබෝධ කර ගැනීමට නම් එයා පංචශීල ආරක්ෂා කරන්න. එතකොට සම්මා වාචා වෙනකොට මුසාවාදයෙන් ගලකින් පමණක් නෙමෙයි. ඒ නිසා පංචශීල් ගත්තට පස්සේ ඒකේ ප්‍රාණඝාත ආදී තුනෙන් ගලකීමත් මුසාවාද ආදී හතරෙන් ගලකීමත් ඒකේ සුරාවෙන් ගලකීමත් මත්පැන් මත්කුඩු ආදීෙන් ගලකීමත් තියෙන නිසා පංචශීල් වඩා පරිපූර්ණයි ආජීවශ්‍රමක සීලයට වඩා. ආජීවශ්‍රමක සීලයට ගියාට පස්සේ සුරාව එතනින් අයින් වෙනවා. හැබැයි පංචශීලයට ආවට පස්සේ එතන සුරාවත් ඒකේ තියෙනවා. ත්‍රිවිධ කාය දුෂ්චරිතයත් චතුර්විධ වාග් දුෂ්චරිතයත් ඒ ටිකත් ඇතුළත් වෙනවා. මුසාවාදයෙන් ගලකීම පමණක් නෙමෙයි. ඒක නිවන් අවබෝධ කර ගැනීමට ලෞකිකව හරි ආරස්සයක මාර්ගයේ වැඩෙන විදියට කරනවා නම් එතනදී මුසාවාදයෙන් කේලමෙන් ෂඩපරස වචනෙන් හිස් වචනෙන් කියන හතරෙන්ම වැළකීමක්. මොකද එතන සම්මා වාචා විස්තර කරනකොට එන්නේ මුසාවාදයෙන් පමණක් වැළකීම නෙවෙයි. මුසාවාදා පටිවිරතෝ පිසුනා වාචා පටිවිරතෝ සම්ප පරුසා වාචා පටිවිරතෝ සම්පප්පලාප පටිවිරතෝ. එනිසා අන්න ඒකයි අපි අර මම කියන්නේ එක කොටසකට කොටු වෙන්න එපා.
කෙනෙකුට අර කෙනෙක් දැන් මුසාවාදයේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියවට පස්සේ යාට එතනින් එහාට ධර්ම කොටස පිළිබඳ මතකයක් නැත්නම් එහෙම නැත්නම් ප්‍රගුණ කරලා නැත්නම් එකකටයි දෙකම නැත්නම් එයා තෝරන මුසාවාදයේ වැලකීම පමණ යා කේලම අදාළ නැහැ සැලපල්ස් වචනේ අදාළ සභ්‍ය වචනේ අදාළ නැහැ සම්ප්‍රප්පලපේ අදාළ නැහැ කියලා. හැබැයි මුසාවාදයෙන් වැලකීම කරන්නේ නිවන් දකින්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙන විදිහට නම් එතනදී උත්තරේ තව තැන් වලින් ගන්නට ඕනේ. අර මං කීවා කතමාච සාභික්කවේ සම්මා වාච. සම්මා වාච කියන්නේ මොකක්ද? එතකොට අර මුසාවාදාදී හතරෙම වැලකීම. ඒ නිසා තමයි මම ඉස්සර කාලේ ආජීවස්තමක සිල් දුන්නා නොදන්න කාලේ දැන් මං කිසිම තැනක ආජීවස්තමක සිල් දෙන්නේ නැහැ. පංචසිල් තමයි දෙන්නේ. එතකොට දැන් ඊළඟ දැන් සුරාව ගත්තාට පස්සේ ඒක මේකේ විස්තර වුණේ නැහැ. නමුත් ඒක සුරාවෙන් වැලකීම, මද්ද්‍රව්‍ය වලින් සුරා මේරෙන් වැලකීම අත්‍යවශ්‍යයි සීලේ. මොකද අනිත්තර ප්‍රාණඝාතාදී මුසාවාදාදී එකකින්වත් වැළකෙන්න බැරුව යනවා මේක තිබුණා. මොකද ඒ ප්‍රාණඝාතාදී මුසාවාදාදී මේ ධර්මතා ටිකේ අල්පසාවද්ධ මහසාවද්ධ මහවරද ලොකුවරද කියලා බෙදීම් තියෙනවා. දැන් ප්‍රාණඝාතයේ තමන්ට වඩා සිල්වත් ගුණවත් කෙනෙක් මැරුවොත් ඒක මහසාවද්ධ. තමන්ට වඩා අඩු කෙනෙක් මැරුවොත් සාපේක්ෂයෙන් ඒක අල්පසාවද්ධයි. මිනිසෙක් මැරුවොත් ඒක මහසාවද්ධයි. කුරා කුඹියෙක් මැරුවොත් අල්පසාවද්ධයි. නිසා බෙදීම් තියෙනවා. ඒකේ සාපේක්ෂ වශයෙන් ගන්න. මනුෂ්‍ය වුණත් සිල්වත් ගුණවත් ආදී වශයෙන් ගිලටම ගිහිලා දැන් රහතුන් වහන්සේ නමක් ඝාතනය කරොත් මනුෂ්‍ය අනන්තරේ පාප කර්මය. ඒ විදිහ සාපේක්ෂ වශයෙන් ඒ තල ගොඩක් තියෙනවා. මට්ටම් ගොඩක් තියෙන සාපේක්ෂ වශයෙන් ගන්න අල්ප සාවාදී මහා සාවාදී. හොරකම් ආදියත් ඒ වගේ සිල්වත්තුන් ගුණවත්තුන් දෙය හොරකම් කරොත් මහා සාවාදී සාමාන්‍ය කෙනෙකුගේ හොරකම් කරොත් ඒ වගේ යනවා. ඊළඟට කාමයේ වරද හැසිරීමත් එහෙමයි. සාමාන්‍ය කාන්තාවක සමග කාමයේ වරද හැසිරුණොත් සාමාන්‍ය පාප කර්මයක්. භික්ෂුණියක ලව භික්ෂුණියක සමග එහෙම පොසම්පදා භික්ෂුණියක සමග එවාගේ ආයතන සේවනයක් මෛත්‍රී සේවනයක් කළොත් ඒක අභවී පුද්ගලෙක් බවට පත් වෙනවා. එයා කවදාකවත් මහාන කරන්නවත් නැහැ. භික්ෂුණී දෝෂකෝ. ඒ නිසා ඒ හැම තැනකම දැන් මුසාවාදාදීත් එහෙම තමයි. එතකොට දැන් සුරාවේ එහෙම නැහැ. සුරාව කියලා කියනවා සුරාවේ අල්පසාවාදී මහසාවාදී ભેදවත් ભેදයක් නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චියේදී ભેදයක් නැහැ. ඒක මහසාවාදී. මොකද එතන කියනවා අනික් සියලුම වැරදි වලට මෙතනින් පාර හැදෙනවා. ඒකයි. ඒ නිසා ඒ සුරාව ඉතින් ඒක මොකද ඒකට බැහැ වුණාට පස්සේ තව කරන වරද කොතනද නතර වෙන්නේ කියලා කියන්නට බෑ. ඒක බැහැවීමත් වැඩි. ප්‍රාණඝාතාදියට වඩා ඒක බැහැවීම වැඩි. මුසාවාදාදීට වඩා ඒකේ අබ්බැහිම වැඩි. මොකද ඒකෙන් ආස්වාදයක් විඳිනවාලු අපි නම් දන්නේ නැහැ. තදබල ආස්වාදයක් විඳිනවාලු. ඉතින් දැන් සමහර ස්වාමීන් වහන්සේලා පවල්තින් ජීවමාන කාලේ ස්වාමීන් වහන්සේ නමක් පාවිච්චි කාපෝතිකා කියලා පානයක් පාවිච්චි කරන එකත් මද්ද්‍රව්‍යයක්. ඉතින් අද කාලේ වුණත් දැන් සමහර ස්වාමීන් වහන්සේලා රහසක් නෙවෙයි පාවිච්චි කරනවා. හැබැයි ඒක මහානකම නැති වෙන වරදක් නෙවෙයි. හැබැයි වුණාට ඒ වරදට ගියාට පස්සේ නොකරන වරදකුත් නැහැ. ඒවා හරි බරපතල ඉතින් මොන හේතුන් නිසා හරි මොකද ස්වාමීන් වහන්සේ ළමක් ඒ වගේ තත්වයකට බැහැ වෙනවා කියලා කියන කැමැත්තෙන් නෙමෙයි. බහුතරයක් එහෙම පාවිච්චි කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඒ කැමැත්තෙන් නෙමෙයි එහෙම බැහැ වෙන්නේ. වලක්ව ගන්න හරිම කැමති. නමුත් උන්වහන්සේට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් අවාසනාවකට අපේ රටේ ඒ වගේ ස්වාමීන් වහන්සේලා හදන තැනක් නැහැ. පරිවාස ආයතනයක් නැහැ. අනුශාසනයක් නැහැ. සිද්ධ වෙන කොම්කරණයක විතරයි. ඒකත් අමතර කාරණයක් වශයෙන්. ඉතින් ඔය විදිහට දැන් මම මේතර අභිධර්ම කීවට ඒ අභිධර්මයේ ඔබේ ජීවිතයට කොහොමද ගලපා ගන්න කියන කාරණය. ගලපලා කියලා හිතාගෙන ගැලපිලා නැති අවස්ථාව. අන්න ඒවත් එක්ක තමයි මම ඔබට මේ කරගෙන මොකද මේක මේ උපාධියක් ලබා දෙන්නවා, පෙරමක පරස්සාවක් ලබා දෙන්නවත් කරන දෙයක් නෙවෙයි. මේක කෙලෙස් ටික දුරු කර ගැනීමට යන සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගැනීමට උපකාර වන ධර්ම පාඩමක්. බණක්. තොර අපි ඔන්න ඔය ටික විස්තර කළා. මම හිතන්නේ මේ කරපු විස්තරය ඔබට ගොඩාක් වැදගත් වෙනවා. ඇති ඔබට පමණක් නෙවෙයි. දැන් මේ වැඩසටහන විදේශයත් පවා පාවිච්චි කරනවා. සමාජ මාධ්‍යවලින් තව බොහෝ දෙනා බලනවා කියලා අපිට කතා කර කර කියන නිසා මම ඔබට ඔය විදිහට කරුණු ටික දෙන්න දැක්වුවා. ඔන්න දැන් අපිට ඊළඟ චෛතසික දෙකක් තියෙනවා. මනෝභාවයන් දෙකක් තියෙනවා. කරුණා මුදිතා කියලා. එහුව මාත්‍රෙම කෙනෙකුට තේරෙනවා. අපමඤ්ඤා කියලා අදහස් කරද්දී මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතරට අපි කියන්නේ අප්‍රමාණ අපමඤ්ඤා කියලා. ඉතින් මෛත්‍රිය
අදේ අද්වේෂ චෛතසිකය තුලින් අපි විස්තර කරා උපේක්ෂාව තත්‍රමජ්ජතතාව තුලින් විස්තර කරා බ්‍රහ්ම විහරණ දෙක දැන් අපිට ඉතුරුනේ නම් කරුණා මෛත්‍රී කරුණා මුදිතා කියන දෙක තමයි දැන් ඉතුරු කරලා අපිට තියෙන්නේ දැන් ඒවට අප්‍රම අපමඤ්ඤා කියලා කියන්නේ අප්‍රමාණ සත්වයින්ට සීමාවක් නැතුව සත්වයින්ට වඩන නිසා ඒ වගේම සීමාවක් සීමාවක් නොතබා සත්වයින්ට වඩන නිසා ප්‍රමාණ වශයෙන් උත් සීමා අතික්‍රාන්තයි ඒ තමන්ගේ හිතෙන් පතුරවන මේ මෛත්‍රී ආදී ශක්තිය ඒ වගේම සත්‍ය වශයෙන් උත් සියලු සත්ත්ව එනිසා ඒක අප්‍රමාණ අප්‍රමඤ්ඤා කියලා අප්‍රමාණ්‍ය කියලා හඳුන්වනවා ඒ කරුණා ඔන්න අපට විස්තර කරනවා කරුණා කරුණා නම් දුක් විඳින්නෙකු දුටු විට හිතේ උපදින අනුකම්පා ස්වභාවය එතකොට දැන් මේක කියනවා ඒ අනුන්ගේ දුක දුරු කරනු කැමැත්ත කැමැත්ත ලක්ෂණ කොට ඇත්තේ කියනවා එයින් අනුන් දුක් දුරු කළා හෝ නොකළා හෝ ඒක අදාළ නැහැ කියලා කියනවා කරුණාව නිමිත දුක් විඳින සත්‍යය අන්න බලන්න ඒක හරි වැදගත් ඒ කියන්නේ කිසි වෙහෙසක් නැතුව ගුණයක් දිනු කරගන්න කුසලයක් දිනු කරගන්න පුළුවන් අවස්ථාවක් දැන් මම සමහරවල්ලාවට පාරේ යනකොට දෙපාඩු වෙලාවක් තියෙනවා නම් දැන් ඔය බල්ලෝ ඩස්බින් ගාවට නගරවල එහෙම පාරවල් වලින් ඇදගෙන හොර හොර කන අවස්ථා දැකලා තියෙනවා. ඒ වෙලාවකදී මම සමහරවල්ලාවට මේ නතර කරලා හෝටලයක් ළඟ දැන් බලාගෙන ඉන්න කිසි කෙනෙක් දෙන්නේ නැහැ. බල්ලෝ බලාගෙන ඉන්න. පස්සේ මම සමහරවල්ලාවට හෝටලේට අපේ ළමයලවල තමන් අර බල්ලට බණිස් කිඩි ටිකක් අරගෙන දාන්න කියලා මම කියන අවස්ථාවක් තියෙනවා. එතකොට මම කරුණාව ක්‍රියාත්මක කරා. ඔයගෙ මට සමහර අවස්ථා එදිලා තිබ්බ හදිස්සිය ගමනක් කරනකොට එකවර දෙල්ගොඩ පහු කරගෙන යනකොට දැන් මට ලොකු හදිස්සියක් තිබුණේ නැහැ. මම දැක්ක බල්ලෙක් කෝට්ලයක් ළඟ බලාගෙන කෙට්ටුවේ කුෂ වෙලා බලාගෙන ඉන්න. ඉතින් මන්ට දැන් ටිකක් දුර යනකොට කල්පනා වුණා මේ අර බල්ලාට කැම ටිකක් කඩින් ගරම් දුන්නා නම් හොඳයි කියලා. හැබැයි දැන් මට ආයෙ කල්පනා දැන් මට යන්න වෙලාව. හැබැයි ඉතින් ගාල්ලට එන්න මට හදිස්සියකුත් නැහැ. ඉතින් නමුත් මට සෑහෙන දුරක් එනකල් මට මේක බැරි වුණානේ සතාට කැම ටිකක් කරන් දෙන්න ඔකට විනාඩි 10 15ක් පරක් වුණාට ඔකට මොකක්ද වෙන්නේ කියලා මට අර සතා පිළිබඳ උඟා පහුතැවිල්ලක් නෙවෙයි ලොකු අනුකම්පාවක් ඇති වුණා අන්න කරුණා කරුණා දැන් එහෙම සමහර අවස්ථා එනවනේ අපට දැන් සමහර දැන් අපි ට්‍රැෆික් ලයිට් එකක් ලව නතර වෙනවා නතර වුණාට පස්සේ දැන් අපි කීයක් හරි දෙන්න අසරණ කෙනෙකුට ලෑස්ති වෙනකොට සමහරට කොළපාට ලයිට් එක පත්තු වෙනවා අපි යනවා දැන් දෙන්න බැරි වුණා හැබැයි අපට කරුණාවක් හිතේ පහල වුණා අන්න බලන්න මේ වගේ අවස්ථාවලදී අන්න කරුණාව හිතේ මහා ප්‍රමාණයට අර භාවනාවක් විදිහට සත්‍ය කොටස් කොටස් වශයෙන් බෙදෙන ආකාරයේ ධ්‍යාන දක්වා යන අවස්ථාව නෙවෙයි සාමාන්‍ය විදිහට තම මේ මට්ටමට කොහොමත්ම කෙනෙක්ම කරුණාව හඳුනාගෙනනේ සාමාන්‍ය ජීවිතයේදී අපට දල වශයෙන් කරුණාව හඳුනා ගැනීමට ඔය විදිහට මේ වගේ අවස්ථා තේරුම් ගන්න මුදිතාව මුදිතා නම් සුව විඳින්නෙකු සැප විඳින්නෙකු දුටු විට හිතේ උපදින මෝදන මෝදනය කියලා කියන්නේ සතුටු වෙන ගතිය. ඒ මෙරමාගේ සම්පත් අනුමෝදන් වුණු ලක්ෂණ. දැන් අනුමෝදන් වුණා කියලා කියන්නේ අනුමෝදාමි කියන එක නෙමෙයි. අනුමෝදන් වෙනවා කියන එක හරි අපිට දැන් පුරුදු වෙලා තියෙන පින් අනුමෝදන් වෙනවා කියන එකනේ. ඉතින් ඒ වචනේ කිසිවරක් නැ අනුමෝදන් කියලා කියන්නේ සතුටු වෙනවා. නැවත නැවත සතුටු වෙනවා. සැප විඳින කෙනෙකු දැකලා නැවත නැවත සතුටු වෙන එක. නැත්තම් අපි කියන්නේ දැන් පින් අනුමෝදන් කරනවා ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා ඒ ඒක දැන් අපට හිතන්නේ එයාට පින් දෙනවා කියන අර්ථයෙන් දැන් මෙතන කියනවා දැන් පින් දීමේ පින් අනුමෝදන් වීම දෙකක් තියෙනවා එතකොට පින් දීමේ එකක් පින් අනුමෝදන් වීම කියන්නේ තව කෙනෙක් කරව පින තමා සතුටු වෙනවා කියන එකනේ තියා ඒත් සතුටක් එතකොට තව කෙනෙක් දාන ආදී පින්කමක් කරලා මම මෙහෙම පින්කමක් කළා කියලා කියනවා එතකොට තමනු සතුටු වෙනවා ඒක හරි. දැන් මෙතනදි කියනවා දැන් තව කෙනෙක් සැප විඳිනවා දැකලා සතුටු වෙන්නේ. ඉතින් ඕක ගොඩාක් දෙනෙකුට කරන්න බැරි දෙයක්. විශේෂයෙන් ස්වාමින්වහන්සේලාටත් ඕක බරපතලව ඕක නැති අවස්ථා අපි මට දැකලා තියෙනවා මේ අවුරුදු 30කට ආසන්න කාල පරිච්ඡේදයේදී. තව ගොඩාක් ගුණාංග තිබුණාට මොකද මේ ගුණාංග වලින් සාපේක්ෂ වශයෙන් අනිත් ගුණාංගත් එක්කලා මේ ගුණේ ගොඩාක් ගිහි පැවිදි උදවියට හරි අඩුයි. අනුන්ගේ සැප දැකලා සතුටු වෙන්නේ අනුගසනුන්ට සැපතක් ඇති කළ සතුටු වෙන එක හරි අඩුයි. අපි නම් ඉතින් ගොඩක් වෙලට අපි දන්නවා මේකේ ඉතින් ඕකට මුදිතාව දියුණු කිරීමට අමාරු වෙන එක දෙයක් තමයි තමන්
යම් ආකාරයකින් තමන්ට පුළුවන් ප්‍රමාණයකට ගුණධර්ම වශයෙන් වේවා භෞතික වශයෙන් හෝ වේවා දියුණු නොවෙන එක. ඒක ගොඩක් වෙලාවට ඒ තැඟුලෙන් තමයි යම් ප්‍රමාණයකට ආවොත් තමන්ගේ ජීවිතේ සාර්ථකව ගෙනියන්න මට්ටමට ආපු කෙනෙකුට සමහරවිට තමන් ඒ මට්ටමින් ඉන්න නිසා මේ ඉරිසියාව වෙනවා අඩුයි. මේ ඉරිසියාවනේ මුදිතාව නැහැ කියන අනිත් පැත්තේ ඉරිසියාව. ඒ නිසා හොඳම දේ තමයි ධර්මයේ පැත්තිනුත් භෞතික පැත්තිනුත් තමන් යම් මට්ටමකට එන්නට උනන සැලකිය යුතු මට්ටමකට දියුණු වෙනවා. එතකොට ඔය කෙලෙසි එනවත් අඩුයි එනවා අඩු නිසාම තමන්ට ඒ පිළිබඳව අමුතුවෙන් ලොකු දේවල් කරන්න දෙන්නේ අවශ්‍ය කරන්නේ නැහැ. ඒක නැති වුණාට පස්සේ තමයි ගිහි පින්වතුන් වුණත් පැවිදි උතුමන් වහන්සේලා වුණත් ඔය ඉරිසියාව එන්නේ. එතකොට මුදිතාව වඩනවා කියන එක අනිත් ගුණාංග දියුණු වෙනවා තියෙනවා. මුදිතාවත් එක්කනම් ගා සම්බන්ධකම් පවත්වන අඩුයි. ඒක අපි දැකලා තියෙනවා පැවිදි උතුමන් වහන්සේලාත් ඒ වගේම ගිහි උදවිය තුලත් ඕක හරි අඩුයි. දැන් ගිහි උදවිය සමහරවට ස්වාමීන් වහන්සේලා දුක් නිදිනවා බලන්න හරි කැමති. පුදුම මන්දබුද්ධිකම කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලා සංසාර දුක් කාටක් තියෙනවා. බාහිර වශයෙන් යම් යම් දේවල් තුලින් අගහිකන් තුලින් දුක් විඳිනවා දැකලා ඒ සීලය ඒ ප්‍රතිපත්තිය කියලා හිතන මට්ටමටම වැටලා තියෙනවා. ඒවා ඉතින් තේරුම් ගන්නට ඕනේ මොකද්ද එතන තියෙන මනෝභාවය කියලා. තේරුම් ගත්තත් කෙනෙකුට ලේසි නෑ. අපෝ මේක යට කරගෙන යනවා මුදිතාවට ප්‍රතිපක්ෂ ධර්මය ඉරිසියාව. ඒ නිසා මුදිතාව උතුම ගුණාංගයක් දිනු කරන්නට ඕනේ. ඉරිසියාව නොකරවත් ඉන්න පුරුදු වෙනවා. මුදිතාව වඩනවා කියන්නේ. ඉරිසියාව ඇති වෙනකොට වෙන ධර්මතාවක් පහල කරගෙන මුදිතාවම කරන්න බැරි මුදිතාව කරන්න ඒකට සතුටු වෙන්න මාට හිත හීලෑ නැත්තම් හිත අවනත නැත්තම් ඉරිසියාව නොකර ඉන්නවත් හිත ටිකක් අවනත කර ගන්නට ඕන. මුදිතාවට නිමිත්ත සුඛිත සත්වයෝ සැපේ සැපෙන් ඉන්නවා. ආවිෂයෙන් හරි වර්ණයෙන් හරි සැපයෙන් හරි බලයෙන් හරි සීලයෙන් හරි සමාධියෙන් හරි ප්‍රඥාවෙන් හරි මොන පැත්තකින් හරි සතුටින් ඉන්නවා දැන්නේ සත්වයෙන් සතුටින්. අප්‍රමාණ සත්‍යයන් අරමුණු කරන බැවින් මේ චෛතසික දෙක අපමාඤ්ඤා කියලා කියනවා. ඒ මං කිව්වා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂායි අපමාඤ්ඤා හතරකි. ඔවුන් අතුරෙන් මෙත්තාව දැන් මේක දිහා බාරලම් මං කල්යතු කියවා නෙවෙයි. මේක විහිති ස්වතාව උගන්ලා තියෙන නිසා ඉබේම එනවා රෙකෝඩ් එකක් වගේ. ඒ නිසා දැන් මෙතන මේ අදෝස නාමයෙන් හැදින්නවා. එතකොට මෛත්‍රිය උපේක්ෂාව තතර මාජ්‍යතතාව කියලා මුලින් හඳුන්වා දුන්නා විස්තරයක් කළා. සෝබන සාධාරණ චෛතසික විස්තර කරනකොට මේ අපමඤ්ඤා චෛතසික දෙක වනාහි පඨමඥාන ဒုတိယඥාන තතියඥාන චතුත්ථඥාන කුසල විපාක ක්‍රියා සිත් 12 අන්න දැන් මෙතනදි කියාගෙන එනවා ඔන්න විශේෂත්වයක් දක්වනවා. මේ චෛතසික වැඩ කරන සිත් ඥාන අපට දක්වනවා. අපි ඔක මුලින්ම කිව්වා. නමුත් එදත් මම ඔබට කිව්වා දැන් සෝබන සාධාරණ කියනකොට මෙච්චර සිත් ප්‍රමාණයක එකින් එකට චෛතසිකේ දාලා කියවේ නැහැ. මොකද හේතුව අර කියන 59ක් ඕ සිත් සෝබන සිත් සියල්ලේම ඒ ටික සියල්ලම වැඩ කරන නිසා. දැන් මෙතන එක වෙනසක් තියෙන නිසා ඔන්න වෙන් කරලා දක්වනවා මෙන්න මේ චෛතසික දෙක. මේ අපමාඤ්ඤා චෛතසික දෙක මොනවාද? කරුණා මුදිතා. මේ දෙක ප්‍රථම ධ්‍යාන ද්විතීයික ධ්‍යාන තෘතීයික ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කුසල සිත් තුළ විපාක සිත් තුළ ක්‍රියා සිත් තුළ කියන ඒ 12 වැඩ කරනවා. ඊළඟට කාමාවචර කුසල සිත් 8 වැඩ කරනවා. සහේතුව කාමාවචර ක්‍රියා සිත් 8 වැඩ කරනවා. එතකොට 8 20 මේක සිත් 28ක වැඩ කරනවා. එතකොට සිත් 28ක වැඩ කරනවා මෙන්න මේ කරුණා මුදිතා කියන චෛතසික දෙක. ඉතින් දැන් ඔතනදී ඔබ දැන් කල්පනා කරලා බලන්නට වඩා දැන් කොහොමද වැඩ කරන්නේ කියලා. ප්‍රථම ධ්‍යාන. ඒ කියන්නේ කරුණාව වඩලා හිත දියුණු වෙලා ප්‍රථම ධ්‍යාන සමාධියෙන් කරුණාව වඩන්න පුළුවන්. ද්විතීයික ධ්‍යාන සමාධිය පුළුවන්. ඒ කියන්නේ කරුණාව පාදක කරගෙන ප්‍රථම, ද්විතීයික, තෘතීයික, චතුර්ථ කියන ධ්‍යාන දක්වා යන්න පුළුවන්. එතකොට ඒක පුතුත්ජන කෙනෙක් යටමාර්ග ඵලලාභී ඒ මට්ටමට එනවා නම් කුසල. ඊළඟට ඒ කුසලේ විපාකයක් වශයෙන් බමලෝ උපන්න නම් විපාක වශයෙන් මේ කරුණා මුදිතා සිත් වැඩ කරනවා. ඊළඟට ක්‍රියා, ඒක රහතුන් වහන්සේ රහත් වෙන්න ඉස්සෙල්ලා කරුණාව වඩලා ඉඳලා හරි එහෙමද රහත් උනාට පස්සේ කරුණාව වඩලා හරි
ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන ලබනකොට ක්‍රියා. ඉතින් ඒසිත් 12 වැඩ කරනවා. ඊළඟට කාමාවචර කුසල සිත් අත. සෝමනස්සගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික ආදී වශයෙන් කාමාවචර කුසල සිත් අතේ වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කියමුකෝ දැන් බෞද්ධයෙක්ම වෙන්න ඕනේ. අර මම කියපු අවස්ථාව වාගේ අවස්ථාවකදී හින්දු වේවා කලාතුරකින් මුස්ලිම් අය වේවා කතෝලික අය වේවා තවත් ආගමක අය වේවා අර වාගේ කෙනෙකු පිළිබඳව අපි කියමුකෝ සතෙක් අර බඩගින්න ඉන්න දැක්කලා එහෙම කරුණාවක් පහළ වුණා කියලා. ඉතින් එතකොට කර්මයේ ඵලයේ විශ්වාස කරන එකක් නැහැ සමහරව. දෙවියන් වහන්සේ මේවා අපට ප්‍රශංසා කරලා තිනවා සත්ව හිංසනේ එපා කියලා තියනවා කියලා. ඒ අදහසෙන් දෙවියන් වහන්සේ ගැන මතක් කර කර ඉදීමක් ඇත්තේ නෑ. අර සතාට කරුණාවෙන් කැම ටිකක් හරි දෙනවා. හැබැයි තින් උරතල් කර කර ඇලීම ඇති කර කර ඉඹ ඉඹ සතු හැදුවට නම් ඕක වෙන්නේ නෑ. එතන වැඩ කරන්නේ ගෙහිත ප්‍රේම, එතන තෘෂ්ණාව වැඩ කරන්නේ. මේ කියන්නේ කෙලිම දුකටපත් වෙලා ඉන්න සත්වයාට, දුකටපත් වෙලා ඉන්න මනුෂ්‍යයාට පිටක් වෙන අවස්ථාවකදී. එතකොට මේ දැන් අපි කිම කාරිත කර්මයේ ඵලයේ විශ්වාස කරන්නේ නැති කෙනෙක් නම් එයාට මේ කාමසෝබනවල අර ඥාන විප්‍රයුක්ත කුසල් පහළ වීමට බාධාවක් නැහැ. හැබැයි ඥාන විප්‍රයුක්ත කුසලයක් පහළ වුණත් ඔබ දන්නවා ශ්‍රද්ධාව වැඩ කරනවා. සෝබන සාධාරණ චෛතසික 19 වැඩ කරනවා. හැබැයි එයාට දන්නේ නැහැ මේ තුනුරුවන් කෙරෙහි ගෞරවයක් කියලා. හැබැයි තුනුරුවන් කෙරෙහි ගෞරවයක් කියලා 아무තෙන් සහතික ලියන්න අවශ්‍ය කරන්නේ නැහැ. හිත පිරිසුදු වෙනකොට විශ්වයේ ශක්තිය තුළ තුනුරුවන් ඒ විශ්ව නීතිය අනුව ස්වභාව ධර්ම නීතිය අනුව එයාගේ හිතේ ශ්‍රද්ධාව කියන හිතේ පැහැදීම තියෙනවා. ඊළඟට සහේතුක කාමාවචර ක්‍රියාසිට කියන්නේ රහතුන් වහන්සේට රහතුන් වහන්සේ අර අපිට මොකද දැන් බුදුරජාණන් වහන්සේ පෝතිගත තිස්ස තෙරුන් වහන්සේට කර උපස්ථානේ. බුදුරජාණන් වහන්සේ උපස්ථානය කරනකොට වතුරක් කරලා ඉතින් සබන් ගාලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක කළානේ. අන්න ඒ වගේ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේට පහළ වෙනවා රහතුන් වහන්සේ නමක් කළා නම් ඒත් පහළ වෙනවා මේ කාමාවචර ක්‍රියා. ඉතින් බුදුරජාණන් වහන්සේට නම් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාට පමණයි පහළ වෙන්නේ කියන එක විශේෂයි. රහතුන් වහන්සේට නම් මේ ඥාන සම්ප්‍රයුක්ත පමණක් නෙවෙයි ඥාන විප්‍රයුක්ත ක්‍රියා හතර පව පහළ වෙන්නට පුළුවන්. ඒතර මෙන්න මේ කියන සිත් 28යි බලන්න 28 ගණන් හදලා කොහොමද කියලා. ප්‍රථම ධ්‍යාන කුසල විපාක ක්‍රියා ආදී වශයෙන් එතන ආවට පස්සේ සිත් 12යි. ධ්‍යාන සිත් කරුණාව වැඩ කරන, මුදිතාව වැඩ කරන ධ්‍යාන සිත් 12යි. කාමාවචර කුසල සිත් 8යි. 12යි 8යි 20යි. 20යි ලෝකෝත්තර මේ කාමාවචර ක්‍රියා සිත්. එතකොට ආවට පස්සේ ඔක්කොම 28යි. මේ 28 වැඩ කරනවා. එතකොට මෙන්න මේ කියන කරුණා මුදිතා කියන චෛතසික මනෝභාවයන් දෙක. එතකොට දැන් ඔබම කල්පනා කරලා බලන්න දැන් අනික් සිත් වලත් වැඩ කරන්න බැරිද කියලා. දැන් සිත් 28 නේ මෙතන කිව්වේ. තව සිත් 89 වැඩි සිත් ප්‍රමාණයක් ඉතිරීනේ. දැන් කල්පනා කරලා බලමු. කල්පනා කරලා බලලා ඇයි මේක වැඩ කරන්න බැරිද අහන්න. ප්‍රශ්නේ දීලා උත්තරේ දීලා ඇති වැඩක් නැහැ. එසේ එකක් මුත් දෙකම එක විට නොය දෙන්නේ. ඒ කියන්නේ අරමුණ වෙනස් එතකොට නේ. අතන දුක්ඛිත සත්‍යය මෙතන සුඛිත සත්‍යය. ඒ නිසා වෙන කරන්නේ කරුණාව ඇති විට මුදිතාවද මුදිතාව ඇති විට කරුණාවද නොවේදී. හැබැයි ඉතින් ඔය කියපු සෙත් වල අපි හොඳටම දාන්නා මේ දෙකෙන් තොරව ඔය කියපු හිත් පහළ වෙන්නට ප්‍රශ්නෙකුත් නැහැ. ඒ මහානාපාන සතියෙන් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන ලැබුවා නම් කරුණා මුදිතා නැහැ. ඒ සාමාන්‍ය කුසලයක් කරනකොට දාන ආදී. එතකොට මේ මේ කාමාවචර කුසල සිත් වල නැහැනේ. ඒ වගේ රහතුන් වහන්සේ නම බුදු පස්සේ බුදු මහරහතුන් වහන්සේ වුණත් වෙනත් අරමුණකින් ඒ කටයුතු කරනකොට මේ චෛතසික දෙක නැහැ. නමුත් ඒහිත් පහළ වෙනවා. එබැවින් මොහු දෙදෙන ඒ කියන්නේ මෙන්න මේ කියන කරුණා මුදිතා කියන චෛතසික දෙකට අනියත යෝගී කියලා කියනවා. ඒ කියන්නේ ඒකාන්තයෙන් අරහිත් පහළ වීමට මේ දෙක අවශ්‍ය නැහැ. නියත නැහැ. කරුණා මුදිතා දෙක උපේක්ඛා සාගර සිත් තුළ නොයේදී සමහරු කියන කේචිවාදයක් කරුණා මුදිතා කියන දෙක අර සංවේදී බව වැඩි නිසා වෙන්නේ ඇති උපේක්ඛාසගත සිත්වල වැඩ කරන්නේ කියලා කියනවා. ඉතින් ඒක මතක තියාගෙන ඉන්න සමහරු කියනවලු. ඉතින් අපිත් සමහරෙක් නේ. ඒත් අපිත් සමහරෙක් නිසා වැඩ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ඕක එල්ලුණා කියලා හරි ඕක එහෙම නෙමෙයි කියලා ගත්තා කියලා ඉතින් නිවන් මාර්ගකට
දායක වෙන්නේ පොතෙන් නතර වෙනවා. ඕක දැනගත්තේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂ සමත විදර්ශනා භාවනාව වැඩෙන්නේ නැතුවයි. සෝබණ 25න් 19 19ක් සෝබණ සාධාරණයයි 3ක් විරතියයිද 2ක් අපමාඤ්ඤයයිද කිව්වා. විශේෂ නම් විශේෂ කොට දෙයක් වුණා කියලා කියනවා. ඊළඟට කියනවා සෙසු එක ප්‍රඥාව. ඔන්න දැන් ප්‍රඥාව විස්තර කරනවා. ඒක කොම සෝබණ චෛතසික 25ක් කියන. දැන් මොන ප්‍රඥාවද යනවා. තමයි ඊට වැඩගත්. මොකද ප්‍රඥාව නැති වෙච්ච තැන අඩියක්වත් ඉස්සරහට යන්න බෑ මේ බුද්ධ ශාසනයේ අනුශාසනාව මත. පඤ්ඤා අනිත්‍ය ආදී ප්‍රකාරයෙන් දැනගන්නේ ප්‍රඥාවයි. අනේ ඉහෙළම ප්‍රඥාව දැක්කුව එතකොට. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්නා වූ නුවණ. ඒක චිත්ත සමාධියක් ඇති කරගෙන ඒක මනසට දැනනකොට දැනගන්නා නුවණ. ඉතින් අනිත්‍ය අහලා දැනගන්න නුවණකුත් තියෙනවා. අනිත්‍යයි තමයි කියලා ඒ ධර්ම කරුණට අනුකූල හිතලා දැනගන්න නුවණකුත් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට නමුත් ඊට වඩා ප්‍රබල අවස්ථාව විදර්ශනා භාවනා අවස්ථාවලට කරන ප්‍රඥාව තමයි තවදගත් මේ බල සම්පන්න කුසලයේ කුසල මූලයේ මෙහිලා පඤ්ඤා විඥාන සංඥා විඥාන පඤ්ඤා කියන තුනේ වෙනස දැනගන්නවා කියලා කියනවා. ඔය කෙනෙක් රැවටෙන අවස්ථාවක් වනේ ගණිදසුන් සයිතෝ කියනවා සංඥාව නීලාදී වශයෙන් අරමුණු හැඳිනීම මාත්‍රයක් කරන්නේ කියලා කියනවා. සංඥාවෙන් අපි කියන්නේ නීල අතු කහ මහතයි කෙට්ටුයි ආදී වශයෙන් දැනගන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු හඳුනා ගැනීම මාත්‍රයක් සංඥාවෙන් අනිත්‍ය ආදී වශයෙන් කර්මයේ ඵලයේ දැනීම වශයෙන් ඇති අවබෝධ වීමක් සිද්ධ වෙන්නේ නැත. ලක්ෂණ අවබෝධයක් නොකර ත්‍රික්ෂණ ආදී වශයෙන් අවබෝධ කිරීමක් කර්මයේ ඵලය ආදී වශයෙන් අවබෝධ කිරීමක් කෙරෙන්නේ නැහැ. ඉදසුණක් දෙනවා පුංචි ළමෙක් ලදරුවා කහවණුව හඳුනා ගන්න අපි කියමුකෝ කහවණුව නෙවෙයි අපි කියමුකෝ දැන් මේ කාලේ ළමයි අතපත ගන්න දුරකතනනේ ජංගම දුරකතනයක් දැන් ජංගම දුරකතනේ රූපය අනවත් සද්ද ඇහෙනවා පොඩි ළමයෙකුට දුන්නාට පස්සේ ඒක බලනවා. එතකොට ඒ දැන ගැනීම ඉතින් ළමයා දන්නේ නැහැ මේක දුරකතනයක් මේක මෙහෙමයි මේක පොළවේ ගියවොත් කැඩෙනවා මේකට මෙහෙමයි මේ තරංග එන්නේ මොකක්වත් දන්නේ නැහැ. හැබැයි ළමයා හඳුනා ගැනීමක් කරනවා. ළමයා හඳුනා ගන්න නිසා ඒක අතට ගන්නවා. විඥාණයෙන් කරන්නේ අරමුණ හැඳිනීමද ලක්ෂණාවබෝධයද කරනවා. ඒ කියන්නේ මේක දුරකතනයක් මේක මේ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ කියලා දැනගන්නවා. විඥාණයෙන් ඒක දැනගන්නවා. දැන ගැනීම මාත්‍රය. මාර්ගයට පැමිණවීම නොකරයි කියලා කියනවා. ඒ කියන්නේ ඒක කියනවා ඒකේ අවබෝධයක් තව මදි. සර්ව සම්පූර්ණ නැහැ. පිටිසර කෙනෙක් ඒ කියන්නේ නෝගත් කෙනෙක් විශේෂයෙන් නෝගත් කෙනෙක් එතන පිටිසර කියන නම දැම්මේ නෝගත් කියන එක. නෝගත් කෙනෙක් කහවණු අපි කියමු දැන් මැණික් කැටයක් කියනකො දැන් මැණික් කැටයක් දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි නිකන් පුංචි ළමයා වගේ තමයි මැණිකක ස්වභාවය අපි දන්නේ නැහනේ දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය මැණික් තියෙන ප්‍රදේශයක කෙනෙක් නම් ගත්තොත් මේක වටින මැණිකක් කියලා කියනවා. හැබැයි ජෙවලර් මැණික් පිළිබඳව දන්න මැණික් මුදලාලි කෙනෙක් පරීක්ෂණ කරන කෙනෙක් ගත්තාට පස්සේ මේ කහවල් මැණිකක් මේක මෙච්චර වටිනවා ඒ විදිහට දැනගන්න. ඉතින් ඒක ප්‍රඥාවේ සියල්ලම කරයි. ප්‍රඥාව හඳුනා ගැනීමක් කරනවා, ප්‍රඥාව එකක කියන කටයුත්තක් දානවා, ප්‍රඥාව වර්ගය වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගන්නවා, මැණික් කැටේ සම්බන්ධ කරලා ගත්තොත් ඒකේ වටිනාකමක් දැනගන්නවා, සියල්ල දැනගන්නවා. රන් කරුවා කහවනෝ මැණික් කියලා කියනවා. එතකොට අපිට මේකේ විස්තර කරනවා වීමාංස ඉද්ධිපාද. ඒ කියන්නේ සප්පිස් බෝධිපාක්ෂික ධර්මවල ඉද්ධිපාද. ඡන්ද, චිත්ත, විරිය, වීමාංසා කියලා ඉද්ධිපාද. ඒ ඉද්ධිපාද විත් දක්වා දියුණු වෙන්නේ ඉද්ධිපාද කියන එකේ තේරුම පාද කියන්නේ පදනම, ඉද්ධි කියන්නේ සම්මුර්ධ වීම. ලෞකික ලෝකෝත්තර සැප සම්මුර්ධ වීමට හේතු වෙන පදනම ඡන්ද, චිත්ත, විරිය, වීමාංසා කියලා ඒ පදනම් හතරක් ඒ විදිහට. පඤ්ඤා ඉන්ද්‍රිය ඒ කියන්නේ අනිත්‍ය සියලුම කුසල ධර්ම වලට ප්‍රධාන වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී හඳුනා ගැනීමට සද්ධාතියට වඩා ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව. ඉන්ද්‍රිය කියන එකේ තේරුම ප්‍රධාන. පඤ්ඤා බල එතකොට මිත්‍යා දෘෂ්ටි ආදී බල බිඳුමට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව. ධම්මවිචය සම්බොජ්ජම්බය ඒ
කියන්නේ ධර්මය ගවේෂණය කිරීම නම් වූ නිවන් අවබෝධයට හේතු වෙන බොජ්ජංග ධර්මය. නිවනට උපකාරක වෙන මේ ධර්මයේ බවට පත් වෙන ප්‍රඥාව. ඒත් කියන්නේ ප්‍රඥා චෛතසිකයෙන් තමයි. නමුත් ඒ ප්‍රඥාවේ ක්‍රියාත්මක වෙන තත්වයන්ගේ විවිධත්වය අනුව තමයි දීමාංසා ඍද්ධිපාදය කියලා හඳුන්වන්නේ ප්‍රඥාව. ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ප්‍රඥාවට ඒ නිසා. පඤ්ඤා බල ධම්මවිචේ බොජ්ජංග ඔය ටික එහෙමයි කියන්නේ. සම්මා දිට්ඨි ඒත් ඒ වගේ ප්‍රඥාව තමයි කියන්නේ. එතකොට මේ නම් වලින් කියන්නේ ප්‍රඥාව එතකොට. ඒ සර්වඥතා ඥානය දක්වා දියුණු. ප්‍රඥාව වනාහි ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත් 12. මහග්ගත ලෝකෝත්තර සිත් යන සත්සාලි සිත්තියදී. එතකොට දැන් ඔබට ඔන්න මතක තියන්නට ඕන දැන් ප්‍රඥාව වනාහි ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත් 12. දැන් මෙතන කියන්නේ කොයිවද කොයිවද කියලා. දැන් ඔබට මතක් වෙනට ඕනේ කාමාවචර උසාසිත හතරක් තියෙනවා. ඥාන සම්ප්‍රයුක්තයි හතරක් තියෙනවා ඥාන විප්‍රයුක්තයි. විපාකසිත හතරක් ඥාන සම්ප්‍රයුක්තයි හතරක් ඥාන විප්‍රයුක්තයි. ක්‍රියාසිත හතරක් ඥාන සම්ප්‍රයුක්තයි හතරක් ඥාන විප්‍රයුක්තයි. එතකොට ඒක ඔබට දැන් මතකද? සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව ගත්තොත් 1යි 2යි 3 4 නෑ 5යි 6. උසාසිත. ඊළඟට විපාකසිත වල ගත්තොත් ඒ තමයි 1යි 2යි 3 4 නෑ 6 6. ක්‍රියාසිත වල ගත්තොත් ඒකමයි. ඒ විදිහට කාමසෝබන සිත් තියෙනවා 24. 24න් කුසල විපාක ක්‍රියාවසෙන් 24න් 12ක් ඥාන සම්ප්‍රයුක්තයි 12ක් ඥාන විප්‍රයුක්තයි. ඊළඟට මහග්ගත ලෝකෝත්තර කියලා කියන්නේ මහග්ගත කියලා කියන්නේ රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි. එතකොට 12යි 15යි 27යි 27යි 8යි 35. ඒ 35ට එකතු වුණාට පස්සේ අතන 12 47යි. ඉතින් මේවා අපිට ඉදිරියට ඉතා වැදගත් වෙනවා. ත්‍රි හේතුක සිත් කියලා ගත්තොත් එහෙම මෙන්න මේ සිත් 47 තමයි ත්‍රි හේතුක සිත් කියලා කියන්නේ. ඒ ත්‍රි හේතුක කියලා කියන්නේ අලෝභ ආදී සමෝහ කියන තුනම වැඩ කරනවා. ඉතින් අමෝහ කියලා කියන්නේ ප්‍රඥාව. මෙසේ 50 චෛතසික සහ ඔවුන්ගේ ස්වභාව, ಉದ್ದೇಶ, නිर्देश. ඒ කියන්නේ මේ චෛතසික 50 ඒ වගේ ස්වභාවයන් කීවා. ಉದ್ದೇಶ කියන්නේ කෙටි හඳුන්වා දීම, නිर्देश කියන්නේ දීර්ඝ හඳුන්වා දීම කියන මොවුන් මේවා යෙදෙන සම්ප්‍රයෝග වශයෙන් දැක්වුවා. ඉක්බිති මේ සිත්වල මේ චෛතසික දැන් අපි මේ චෛතසිකයක් වැඩ කරන සිත් දැක්වුවා. දැන් ඊළඟට අපට සංග්‍රහණයක් කරක් කියාගෙන ඉන්න මොකද්ද මේ සිතක මේ චෛතසික මෙච්චරක් වැඩ කරනවා. මේ චෛතසික මෙච්චරක් මේ හිතක වැඩ කරනවා කියලා විස්තර කරගෙන එනවා. ඉතින් ඔය පිළිබඳව ඔය සම්ප්‍රයෝග ණය සංග්‍රහණය කියන එක මම ඔබට බොහෝ කියලා දුන්නා. මේ දෙක පටලවා ගන්නට එපා. හරියට තේරුම් ගන්න. දැන් අපි ගත්ත නිදසුන් මම කොච්චරවත් කියලා දුන්නා. අපි ගත්තොත් එහෙම දැන් ඔන්න උපේක්ඛහසගත චක්කු විඥාන සිතේ චෛතසික 7යි වැඩ කරන්නේ. අන්න සම්ප්‍රයෝග ණය. ඊළඟට ගන්නවා අපි ගන්නවා ප්‍රඥා චෛතසික. දැන් මේ කියෝනේ ප්‍රඥා චෛතසිකේ අරගෙන අපි දානවා වැඩ කරන සිත් ගන්න 47. අන්න ඒ විදිහට සම්ප්‍රයෝග ණයයි සම්ප්‍රයුක්ත ණයයි සංග්‍රහ ණයයි දෙක දැනගන්න ඕනේ. එහෙනම් අදට පාඩම සමාප්ත කරනවා. එතනදී අපි ප්‍රශ්න ටික ඊළඟ දවසට තියාගන්න. අද මම ඔබට ගොඩාක් විස්තර සැපයුවා. ප්‍රශ්න ටිකට උත්තර දීම ඊළඟ දවසට ලබා ගනිමින් අද පාඩමේ සමාප්තිය. හැම දිනාටම මේ ධර්මය ප්‍රායෝගිකව ජීවිතවලට සම්බන්ධ කරගෙන ලෞතර සැනසීම දක්වා යෑමට උපකාර වේවායි මෛත්‍රී කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.